රජුමාලා විමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත් දෙවුදුව. ඔබඔයි සුන්දර රූපෙන් බැබලෙමින් ඉන්නේ හැම්ම දිස්සාාවක්ම බබලුවන ඕසධීතාරුකාවක් වගේ ඔබ නටත්ද්දි ඔබේ මේ සියලු අගපසගෙන් ඉතා කන්කල වූ මනරම් දිව්‍යනාදයන් නිකුත් වෙනවා. ඔබ නටද්දී ඔබේ මේ සියලු වග පසගින් මනරම් වූ දිව්‍ය සුගන්ධයන් නිකුත් වෙනවා නටන ඔබේ සිරුරලෙල දෙන විට ඔය කේෂ කලාපෙහි ඇති සුන්දර පලඳනාවලිනුත් මිහිරි නාදය ඇහෙන්නේ පංචාංගික තූරනාදයක් වගේ ඔබේ හිසේ මුදුන්මල් කළභක්තියෙනවා මධදසුළඟගෙන් ඒ මුදුන් මල්කලප සැලෙද්දි එයි නුත් මිහිරිනාදය ඇහෙන්නේ පංචාංගික තූරනාාදයක් වගේ ඔබේ හිස්සෙහි පැළඳගෙන ඉන්න මල්දම හරිම ලස්සනයි. හරිම සුවඳයි ඒ සුවන්ද පැතිරීලායන්නේ පිප්පි සුවඳහමන මංජුෂ්‍යක පෘක්ෂයක් වගේ මේ සොඳුරු සුගන්ධය ඔබේ නාසහිට දැනෙනවා නේත මෙ දිව්‍යරූපය ඔබට පෙනෙනවා නේද. පින්වත් දෙවදුව අපි අහන්න මේ කයි ඔබට මේ වගේ සම්පත් ලැබුණේ මොනවගේ කර්මයක විපාකයක් හැටියටද. මං ඉස්සරහිටියේ ගයාවේ බ්‍රාක්්මණයකුගේ නිවසේ දාසියක් වෙලා සිටියා මට පින්තිබුණෙ නෑහැ මං අවාසනාවන්තියක් මට කවුරුත්කෙව්වේ රජ්ජු මාලා කියලා මට හරියට ආකරෝෂ ලැබුණා වදවේදනා ලැබුණා තජ්ජන ලැබනා මට මේ ජීවිත එපාවුනාා. මං කලය අතට ගත්තා. වතුරගේන්ට යනෙකයක් වගේ මං ගෙදරින් නික්මිලා ගියා. යනපාරෙන් ඈතටවෙන්ට කලය තිබ්බා වන ලැහැබ ඇතුළට ගියා. මම මෙහෙදිම මැරෙනවා. මේ විදියට මගේ ජීවිත නැති පලේ මොකක්ද. තොන්්ඩුව හිරවෙන්ට ගැටගැහුවා. ගහක එල්ලුවා. මේ වනයේ, ට කවුරුත් ඉන්නවා දැයි කියලා මං වටපිට බැලුවා මං එතකොට දැක්කා මුළු ලෝකයටම හිතවත් වූ මනීන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ රුක්ෂෙවන එක භාවනා කරනවා උන්වහන්සේට නම් කොහෙන්වත් භයක් නෑ ඒ මට හරිම සංවේගයක් හටගත්තා. මටම පොදුමයි මගේ ඇගේ මවිල් කෙලින් වුනාා වනන්තරයේ ඉන්න මේ උත්තමයක් කවුද. මිනිසෙක් ද නැතිනම් දෙව එෙක්ද. දුටු දුටුවන් පහදිනවා ප්‍රාසාධනියයි. කෙලෙස්වනීෙන් එළියට ඇවිදන් නිවනට පත්වනා. උන්වහන්සේව දැක්කට පස්සේ මගේ හිත පැහැදුුණා. මේ උත්තමය නම් එසේ මෙසේ කෙනෙක් නොවෙයි ඉඳුරන් රැකගෙනයි ඉන්නේ. ජානයහි ඇලිරයින්නේ. නිවන තුළයි හිත තියෙන්නේ. මුළු ලෝකයටම හිතවත්. මේනම් බුදුරජාණන් වහන්සේ තමයි. භය තැත්තිගැනීම් කියන දේවල් උන්වහන්සේට නම් වෙන්නෙ නෑ. ගුහාාවක ඉන්න සිංහරාජයෙක් වගේ අත්තිශ්‍යයින්ම දුර්ලභ දර්ශනයක්. දිිඹුල් මලක් තැක ගැනීමත් ඒ වගේ මයි. ඒත් හතාගතයන් වහන්සේ මොලොක් වචනවලින් රජ්ජුමාලා කියල මට කතා කරලා, සතාගතයන් වහන්සේ සරණ යන්න කියලා වදාලා ඒ වචනවල කිසි දෝෂයක් නෑ හරිම අර්ථවත් පිරිසිදුයි මිහිරී බුද්ධිමත් මෝලෝක් රසවත් හැම්ම ශෝකයක්ම දුරුවෙනවා මංගේ වචන අහගෙන හිටියා මගේ සිත පැහැදුුණ පිරිසිදුණා අවබෝධයට සුදුසු පරිදි සකස් වන ඒ බව දැනගත් සකල ලොවම හිතැති තතාගතයන් වහන්සේ මට අනුශාසනා කොට වදාලා මේක තමයි දුක මේක තමයි මේ දුකේ හට ගැනීම මේක තමයි දුක නිරුද්ධවීම ඒ අමා නිවන කරායන මාර්ගය මේක තමයි කියලා මට වදාලා ලෝකානුකම්පා ඇති නිවන්මගේෙහි දක්ෂ වූ බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙහි මංපිහිටියා ඒ ශාන්ත වූ අමරණීය වූ අමා මහන්නිවන මටතේරුණා. ඒමං චතුරාරි සත්‍ය දර්ශනය නැමති අවබෝධය නිසා දැඩි ප්‍රේමයක් ඇතිවුුණා අකම්පිත වුණා මුල් බැසගත්තා මගේ ශ්‍රද්ධාව ස්තිිරවුණා. මං බදුරජුන්ගේ ලයහෙ උපන් දෝනී කෙනෙක්කුණා දැන්මංක් සතුටු වෙනවා කෙරිසල්ලම් කරනවා. ප්‍රීතිවෙනවා සතරපාපායක් ඇත්තෙමනෑ දිබ්‍ය මල්මාලා දරනවා මදුමත්්‍යවනම් නදියෙන් තමයි පැන්பෝන්නේ. මව ප්‍රබෝධවත් කරන්ට තූරවාදන හැටදහසක් තියෙනවා ඒවාගේම ආළභ ගග්ගරබීම... සාධවාදී සංසය පොක්කර සුපස්ස කියන දිබ්්‍යපුත්‍රයෙනුත් බීනා, මොක්කා, නන්දා, සුනන්ද සෝනදින්නා සුවිම්බිතා අළම්බුසා මිස්සකේසි, පුන්්ඩරීකා, අතිචාරුණ ඒනි පස්සා, සුපුුස්සා, සුභද්ධ මුදවාදින ඔය අψසරාවනුත් දිබ්‍ය සංගීතයෙහි ප්‍රශංසාල්ලබන සිත්් පුබුදු කරවන තවාපසරාවනුත් තින්නවා එයාල සුදුසුවෙලාව බලලා මංලඟටඇවිත් මෙහෙම කියනවා. හොඳයි අපින්නටමු සිින්දු කියමු අපි ඔයාාව සන්තෝෂ කරනවා මෙ දීව්‍යවිமானනය පින්න්නො කළෞදවියට ලැබෙන්න්නේනෑ පින් කළෞදවියටමයි මේ ශෝක නැති සිත්කාලු තෞතිසාාවේ නන්දනවනේ ලැබෙන්නේ. පින්නොක් කළ උදවයට මෙලොව හෝ පරලව හෝ සැපයක් ලැබෙන්න්නේි නෑ. මෙලොව පරලව දෙකේම සැපලැබෙන්නේ පින් කළ උදවයටමයි. තෞතසා දිව්‍යලෝකයන්න කැමති උදවිය පැඩිවැඩියෙන් පින් කරන්නඕනි. පින් කරපුදවිය විතරමයි ස්වර්ගය හිපදිලා සැපසම්පත් ලබාගෙන සතුටු වෙන්නේ. ඒ කාන්තයෙන්ම බොහෝ දෙව් මිනිසුන්ට යහපත් පිණසමයි තතාගතයන් වහන්සේලා පහළවෙන්නේ මිනිසුන්ගේ දන්පැන්වලට සුදුසුපින් කෙතවන ආර්ශ්‍රාවකයන්ගේ ආකාරය කියන්නේ බුදුවරයන් වහන්සේලාටයි. යම්බඳු ඒ උතුමාන්ට පුදසත්කාර කරලායි දායකයන් සුගතියේ ඉපදිලා සතුටු වෙන්නේ හතරවෙනි මංචෙක්්ඨකවර්ගය නිමාවිය එහි පිළිවෙල උදධානයයි න්ජෙට්ට විමානවස්තුව පබස්සර, නාගා, අලෝමා කංජිකදායිකා, විහාර්දායිකා, චතුරිත්ති, අම්බා, පීතා, උච්චදායිකා, වන්දනා රජ්ජුමාලා යන විමානවස්තුවරනුයි මේ වර්ගය කියන්නේ. ස්ත්‍රී විමානවස්තු සමාප්තයි.